මාළුන්ට අද රගෙන ඔයාලව ෆිෂි ඇක්වා YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ peacock bass ගැන. මේ peacock bass මාළුවා scientifically Sichla oscillaris කියලා තමයි හඳුන්වන්නේ. peacock bass කියන්නේ fresh water මාළුවේ. ඒ වගේම peacock bass native වෙන්නේ Orinoco basin එකට සහ Amazon river එකට. දැන් අපි බලමු දැනටමත් peacock bass මාළුවෙක් ඇති කරන කෙනෙක්ට වැදගත් වෙන දේවල් සහ අනාගතේ peacock bass මාළුවෙක් වගේ සුරතලා විදියට තෝරගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන කරුණු මොනවද කියලා. මුලින්ම අපි peacock bass මාළුවාගේ diet එක ගැන කතා කළොත් එහෙම මෙයා අයිති වෙන්නේ කාණිවෝ මාළු ගණයට. ඒ කියන්නේ peacock bass කියන මාංශ භක්ෂක මාළුවෙ. මෙයා ආහාරයට ගන්න නිතරම ස්වාභාවික පරිසරයේදී චිමසොන් සහ ක්‍රස්ටේෂියාන් වගේ දේවල්. ඒ හින්දා ඔයාලා peacock bass මාළුවෙක් ඇති කරන්න ගන්නව නම් මේ peacock bass මාළුවාගේ diet එක ගැන විශේෂයෙන්ම හිතන්න ඕනේ. මාළුවාගේ growth එක හොඳින්ම සිද්ධ වෙන්න සහ මාළුවාගේ immunity එක වැඩි වෙලා හොඳ නිරෝගීමත් මාළුවෙක් ඇති කරන්න නම් එයාගේ diet එක ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් peacock bass මාළුවෙක් හදද්දී එයාව feed කරන්න ලේසිම කෑමක් තමයි අපිට හොයාගන්න පුළුවන් ISO. මේ ISO ගෙනල්ලා හොඳට පිරිසිදු කරන්න ඕනේ. පිරිසිදු කරලා පොතු ඇරලා තමයි පුංචි කෑලි වලට කපලා peacock bass මාළුවා feed කරන්න යොදාගන්න පුළුවන්. මීට අමතරව හොඳ recommended pellet එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් මාළුවට balanced diet එකක් ලබා දෙන්න පුළුවන්. live feed කරන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ. නමුත් මාළුවෙක් live feed කරනවා නම් ඒ මාළුවාගේ active ගතිය සහ aggression එක සාමාන්‍යයෙන් pellet feed කරන මාළුවට වඩා වැඩි වෙලා මාළුවා active ගතිය වැඩි වෙනවා. ඒක තමන්ගේ කැමැත්ත මත තමයි ඒක තීරණය වෙන්නේ. මේ විදිහට තමයි අපිට peacock bass මාළුවෙක් හදනවා නම් feed කරන්න පුළුවන්. peacock bass මාළුවෙක් හදද්දී ටැංක් රික්වයර්මන්ට්ස් විදිහට අපිට වැදගත් වෙන දෙයක් තමයි ඉඩ කඩ සහිත ටැංකියක්. මොකද peacock bass මාළුවෙක් අඩි 2.5ක් 3ක් වගේ ප්‍රමාණයකට වර්ධනය වෙනවා. ඉතින් මේ වගේ සයිස් එකකට වර්ධනය වෙන මාළුවෙට ඉඩ ඇති ටැංකියක් ඕනේ. එක මාළුවෙක් නැතුව ආල් නැත්තම් මාළු කීප දෙනෙක් හදනවා නම් ටැංක එක පොඩි වෙන්න මේ මාළුව අනිවාර්යෙන් කොටා ගන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඔයාලට අනිවාර්යෙන් ටිකක් විශාල ටැංකියක් ඕනේ. අවම මාළු දෙන්නේ හදන්න අඩි 6ක ටැංකියක්වත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ෆිල්ට්‍රේෂන් ගැන කතා කරද්දී මෙයාලා ගොඩක් කන්නේ මස් එහෙම නැත්නම් ඉස්සෝ වගේ කෑම. එතකොට අපද්‍රව්‍ය පිටකිරීමේදී ටැංකිය තුළ ඇමෝනියා ලෙවල් එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා වඩාත්ම හොඳයි අපිට සම් ෆිල්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම්. ඊට අමතරව කැනිස්ටර් ෆිල්ටරයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මගේ ටැංකියේ නම් තාම මාළු පොඩි. ඒත් එක මාළු 3 දෙනා ඉන්නේ දැනට. සහ මේ ටැංකියෙන් අනිවාර්යෙන් යාලා මාරු වෙනවා මේ ටැංකියකට ළඟදීම. ඒ හේතුවෙන් මෙතන ලොකුවට ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකක් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරලා තියෙන ස්පොන්ජ් ෆිල්ටරයක් විතරයි. දැනට මේ මාළුන්ට මේ ෆිල්ට් එක ප්‍රමාණවත්. නමුත් ලොකු වෙද්දී යාලා මේ ටැංකියට ගියාට පස්සේ එතන තියෙන සම් ෆිල්ටර් සිස්ටම් එකත් එක්ක ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. peacock bass මාළුවෙක් හදද්දී යාලට අවශ්‍ය වෙන ටෙම්පරේචර් එක සහ pH එක ගත්තොත් ෆැරන්හයිට් 60ත් 86ත් වගේ අගයක් තමයි උෂ්ණත්වය. ඒ වගේම pH එක 6ත් 8ත් වගේ අගයකදී මෙයාලා ඉතාමත් නිරෝගීව වර්ධනය වෙනවා. ඊට පස්සේ මේ peacock bass වර්ග ගැන කතා කළොත් එහෙම වර්ග කිහිපයක් ඉන්නවා මම කලින් සඳහන් කළා වගේ. මේ peacock bass ලගේ උපරිම වර්ධනය වෙන ප්‍රමාණය සහ යාලගේ aggression එක මේ වර්ගත් එක්ක depend වෙනවා. peacock bass මාළුවාගේ maturation එක සහ breeding ගැන කතා කළොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුද්දක් එකහම ආරත් අතර වයසකදී peacock bass මාළු මැචුව වෙනවා. ඒත් එක මෙයාලා පෙයාර අවුට් වුණාට පස්සේ පෙයා එක ගිහිල්ලා ටැංකියේ හරි යාලා ඉන්න පොන්ඩ් එකේ හෝ යාලා ජීවත් වෙන පරිසරයක තැනක් තෝරගෙන එතන තියෙන සබ්ස්ට්‍රේට් එක ක්ලීන් කරලා තමයි මෙයාලා බිත්තර දාන්න තෝරගන්නේ. සාමාන්‍යයෙන් පැටව ටිකක් ලොකු වෙනකන් ලොකු පෙයා එක පැටව පරිස්සම් කරනවා. peacock bass මාළුව හදද්දී ටැංක් මේට්ස්ලා විදිහට මාළු තෝරගනිද්දී ටිකක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මෙයාලගේ සයිස් එකට මැච් වෙන මාළු යොදාගන්න එක. මගේ ටැංකියේ නම් මෙතෙන්දී ඒත් මේ දැනට ඉන්න මාළුන්ගේ සයිස් එකට මැච් වෙන මාළු තමයි ඉන්නේ. ඒ ඉන්නවා වුඩ් කැට් ෆිෂ් 3 දෙනෙක්. ජගුවා සික්ලිඩ් ෆීමේල් කෙනෙක් සහ ගජන් ස්නේක් හෙඩ් කෙනෙක්. දැනට නම් මගේ ටැංකියේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඇටෑක් කරගන්නේ නැහැ. පුංචි පුංචි ඇටෑක් කරගනිම් බවත් ඒවා සමහරවිට ෆීඩ් කරන වෙලාවට විතරයි. ජගුව තමයි පොඩක් අනිත්යට ඇටෑක් කරන්න බලන්නේ. බාස්ලා ගින්නම් කිසි කරදරයක් නැහැ. බාස්ලා 3 දෙනා වෙන වෙනම කොටා ගන්න වෙලාවල් තියෙනවා. ඒත් ඒ දේවල් පොඩි වෙලාවකට සීමා වෙලා යාලා එහෙම වරලක්වත් ඉරා ගන්න තරමට එහෙම හානියක් කරගන්නේ නැහැ.
සාමාන්‍යයෙන් ඔයාලා ටැංක් මේස්ලා තෝරගත්තෙත් මේ විදිහට සලකලා බලලා පීකොක් බාස්ලටවත් එයාලගෙන් අනිත් මාළුන්ටවත් හානියක් නොවන විදිහට තමයි මාළු තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු මාළු තෝරගන්නත් එපා වාගේ මාළුවට වඩා පොන්චි මාළු තෝරගත්තොත් අනිවාර්යයෙන්ම එයාලා කනවා. ඒ කියන්නේ එයාලා කානිවෝ මාළු එයාගේ කටට සයිස් එකට වඩා පොඩි මාළුවෙන් දැක්කොත් අනිවාර්යෙන් එයාලා හිතන්නේ එයාලගේ ආහාරයක් කියලා ඇටැක් කරලා දානවා. ෂණිකවම ඇටැක් කරන්නේ අපිට බේර ගන්න අවස්ථාවක් එන්නේ නැකින්ද එහෙම පුංචි මාළු මෙයාලෙන් ටැංක් වලට දාලා ට්‍රයි කරලා බලන්න යන්න එපා. මීට අමතරව පීකොක් බාස් හදද්දී මම ඉගෙන ගත්ත දේවල් ගැන කියනවා නම් මෙයාලා අනිවාර්යෙන් ටැංක් එක හදද්දී ටැංක් එක උඩින් වහලා තියෙන්න ඕනේ. මොකද නැත්නම් මෙයාලා පුංචි ඉඩක් තිබ්බත් මෙයාලා තර ස්නේක් හෙඩ් වගේ අනිවාර්යෙන් පණින්න බලනවා. මගේ මාළු දෙන්නෙක් ටැංක් එකෙන් පැන්නා. ඒ හේතුවෙන්ද මම කියන්නේ අනිවාර්යෙන් මේ ටැංක් පීකොක් බාස් හදද්දී ටැංක් එක වහලා තියන්න ඕනේ. ඊට අමතරව මෙයාලා සාමාන්‍යයෙන් අපිට අතින් ෆීඩ් කරන්න පුළුවන් ගන්නට මාළුවා හීලා කරගන්න පුළුවන්. එහෙම ලොකු ඇග්‍රෙෂන් එකක් මගේ යන තම පොඩි හින්දා වෙන්න පුළුවන් හැම පින්නක් නැහැ. සාමාන්‍යයෙන් මාළුවා ඇක්ටිව් එකේ නිතරම ඇක්ටිව් ඉන්න මාළුවෙක් බලන්න හරි ආසයි. පුංචි කාලේ මෙයාලා කලර්ස් නැහැ. මං ගේද්දී සාමාන්‍යයෙන් අඟල් එකහ මාර විතර පොඩියත් මගේ නා ඔය රණවංගාව ඉන්නවා කෙල්බරි හයිබ්‍රිඩ් මාළු දෙන්නෙක්. ඒ දින ගේද්දී අඟල් එකක් එකහ මාරක් වගේ වුණේ. මාළු මුලින්ම 6 දෙනෙක් හිටියා. හය දෙනාගෙන් දෙන්නෙක් ටැංකියෙන් පැන්නා. අනිත් එක්කෙනා එහෙම හේතුවක් විස්තර කරන්න බෑ. පැය කිහිපයක් ඇතුළත පාට මාරුණා යාගේ. ඊට පස්සේ යාගේ උතරම ඇක්ටිව් හිටපු මාළුවේ නිකම්ම නැති වුණා. දැනට මේ තුන් දෙනා තමයි ඉන්නේ. මාළු තුන් දෙනාම හොඳට ඇක්ටිව් එකේ ඉන්නවා. හැම කිසි හානියක් නැහැ. බලන්න ආසයි අතරම පුංචි කාලේ මෙයාලා කලෙක ගත්තොත් එහෙම අලු පාට වගේ කලෙක ගත්තාම තියෙන මාකින්ස් සමහරලාට පැචස් තුනක් දෙකක් වගේ ප්‍රමාණ තියෙන්න පුළුවන්. ඒක ඔයාලා මාළු තෝරගද්දි හොඳට බලලා ගන්න. ඊට පස්සේ මෙයාලා ටික ටික ලොකු වෙද්දි තමයි ඔය කහපාට හොරු ගතියකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මෙයාලගේ ෆින්ස් වල රතු පාට සහ නිල් පාට ලාවට පාට පෙන්වන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක පීකොක් බාස්ලා ගැන තියෙන සහ මෙන්න මේ දේවල් තමයි අපිට පීකොක් බාස් මාළුවා ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඒත් එකම රැඳිලා ඉන්න ඉස්සරහටත් අපිත් එක්ක අපේ පීකොක් බාස් මාළුන්ගේ අලුත් අප්ඩේට්ස් ඔයාලට අරන් එනවා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදවත් channel එක subscribe කරන්න bell icon එක click කරලා අපි අලුතෙන්ම දාන videos එවෙලම් බලන්න. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක ඉස්සරහට මේ වගේම වැදගත් video එකකින් හම්බ වෙමු.